ආස්කිරිදා සහරාන් කල්ලිය සිදු කළේ මහා අපරාධය වලක්වා ගත යුතුව තිබූ එකක් බව ඒ සහරාන් කල්ලියේ තීරණාත්මක මෙහෙයුමක් සමීපව විමර්ශනය කරපු මාවනැල්ල බුදුපිළිම වහන්සේලා කඩාදමීමේ සිදුවීම සමීපව විමර්ශනය කරපු එවකට සබරගමුව ප්‍රදේශයේ කෑගල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති වර්තමාන විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන මහත්මා කියනවා එම මහා ජන සංහාරය පාස්කිරිදා සිදු ජන සංහාරය වලක්වා ගත යුතු තිබූ එකක් බව. ඔහු සන්ඩේ ටයිම්ස් පුවත්පතට ප්‍රකාශයක් ලබා දෙමින් කියනවා මෙන්න මෙහෙම. රිටයර්ඩ් DIG සේස් ඒස්ට සන්ඩේ කානේජ් කුඩ් හැව් බීන් ප්‍රෙවින්ටඩ්. ඔහු කියනවා මේ ජන සංහාරය වලක්වා ගන්න පුළුවන් එකක් කියලා. වලක්වා ගත යුතුව තිබූ එකක් කියලා. ඔහු එහෙම කියන්නේ කොහමද? ඔහු තමයි මාවනැල්ල බුදුපිළිම වහන්සේලා කඩාදමීමේ සිදුවීම විමර්ශනය කිරීමේ ප්‍රධානත්වයේ ඉසුලුවේ. ඔහු ඒ මාවනැල්ල බුදුපිළිම කඩාදමීමේ සිදුවීම විමර්ශනය කරද්දී දෙසැම්බර් 29 වෙනිදා එම විමර්ශන කණ්ඩායමේ නායකයාව හිටපු සහකාර පොලිස් අධිකාරී ASP ගාමිණී තෙන්නකෝන් මහත්තයා අමතලා පූජිත ජයසුන්දර මහත්තයා විමර්ශනය පිළිබඳ තොරතුරු විමසලා කියනවා අසාත් සාලි මහත්තයට කතා කරන්න. අසාත් සාලි මහත්තයා මේ විමර්ශනයෙන් අනාවරණය වී තිබෙන ඊබ්‍රාහිම් සාදික් සහ ඊබ්‍රාහිම් සහීට් කියන දෙදෙනාව පොලිසියට බාර දීමට සූදානමක් තිබෙනවා කියලා. ඒ වෙනකොට මාවනැල්ල බුදුපිළිම කඩාදමීමේ සිදුවීමට අදාළ 7 දෙනෙකු අත්අඩංගුවට අරගෙන තිබෙනවා මොහොමඩ් ඊබ්‍රාහිම් මෞලවිත් එක්ක. ඒ මෞලවිගේ පුතුන් දෙදෙනා තමයි මේ ඊබ්‍රාහම් සොහොයුරන් දෙදෙනා. ඒ දෙදෙනාව බාර දෙන්න අසාස්සාලි සූදානමින් ඉන්නවා කියලා ඔහුට කතා කරන්න කියලා විමර්ශන කණ්ඩායමේ නායකයාව හිටපු ගාමිණී තෙන්නකෝන් සහකාර පොලිස් අධිකාරීවරයාට පොලිස්පතිතුමා කියනවා. ඒ අනුව ගාමිණී තෙන්නකෝන් සහකාර පොලිස් අධිකාරීවරයා අසාස්සාලිට කතා කරනවා මේ දෙදෙනාව සාදික්ව සහ සහීඩ්ව කවද්ද බාර දෙන්න කියලා ඔහුගෙන් විමසනවා. ඔහු කියනවා 30 වෙනිදා, ඒ කියන්නේ දෙසැම්බර් 30 වෙනිදා උදේ ඔවුන් දෙදෙනාව බාර දීමට අවශ්‍ය කටයුතු කරනවා කියලා. නමුත් දෙසැම්බර් 30 වෙනිදා උදේ ඉඳන් හවස් වෙනතුරුම බලනවා මේ දෙන්නව බාර දුන්නේ නැහැ. බාර දුන්නේ නැතුණාට පස්සේ මේ පිළිබඳව ගාමිණී තෙන්නකෝන් සහකාර පොලිස් අධිකාරීවරයා විසින් තමන්ගේ නියෝජ්‍ය පොලිස්පතිවරයාට, ඒ කියන්නේ පාලිත සිරිවර්ධන මහත්මයාට දැනුම් දෙනවා බාර දුන්නේ නැහැ කියලා. කියනවා ගාමිණී තෙන්නකෝන් සහකාර පොලිස් අධිකාරීවරයාට අසාත් සාලි මහත්තය අරගෙන අහන්න ඒ දෙන්න අදවත් බාර වෙනවද කියලා. අදවත් ඒ දෙදෙනාව බාර දෙනවද කියලා. එතකොට ගාමිණී තෙන්නකෝන් මහත්තයා අමතපු අසාත් සාලි මහත්තයා ගාමිණී තෙන්නකෝන් මහත්තයා ස්පීකර් ෆෝන් දහනවා කාටත් ඇහෙන්න පුළුවන් විදියට. අසාත් සාලි මහත්තයා කියනවා කොහොවා තාම බාර දුන්නේ නැද්ද කියලා. එතකොට කියනවා බාර දුන්නේ නැහැ කියලා. මම බාර දෙන්න කියලා මෞලවි කෙනෙකුට කිව්වා කියලා කියනවා. බාර දුන්නේ නැද්ද කියලා අහනවා. ඊට පස්සේ මෞලවිවත් අසාස්සාලි මහත්තයා සංවාද දුරකථන සංවාදයකට සම්බන්ධ කරගන්නවා. අසාස්සාලි මහත්මයාත් ඒ මෞලවිත් මේ විමර්ශනයේ වත්ත ගොත විමසනවා. එතකොට DIG පාලිත සිරිවර්ධන මහත්තයාට තේරෙනවා මේ විමර්ශනයේ අනවශ්‍ය කරුණු තමයි මේගොල්ලෝ විමසන්නේ කියලා. ඊට පස්සේ DIG පාලිත සිරිවර්ධන මහත්තයා ගාමිණී තෙන්නකෝන් මහත්මයාට කියනවා මේ දුරකථන ඇමතුම විසන්ධි කරන්න කියලා. එයානුව විසන්ධි කරනවා. එතකොට දැන් ඉතා පැහැදිලි දෙසැම්බර් 31 වෙනිදා නියෝජ්‍ය පොලිස්පති පාලිත සිරිවර්ධන මහත්මයා මේකට සාක්ෂි දරනවා. ඒ වගේම ඒ SP චාමික වික්‍රමසිංහ මහත්මයා මේකට සාක්ෂි දරනවා. ASP ගාමිණී තෙන්නකෝන් මහත්මයා මේකට සාක්ෂි දරනවා. කොට්ටාෂ අපරාධ විමර්ශන ඒකකයේ OIC CI අබේරත්න මහත්මයා සාක්ෂි දරනවා. මාවනැල්ල පොලිසිය OIC CI නිලංග සාක්ෂි දරනවා. අසාත් සාලි මේ සහීත් සහ සාදික් කියන ඊබ්‍රාහම් සොහොයුරන් දෙදෙනා අර ගම්පොළ දී කුද්දා අල්ලගත්තු ඊබ්‍රාහම් සොහොයුරන් දෙදෙනාව බාර දෙන්නම් කියලා පොරොන්දු වුණා කියලා.